දෝෂණය වංශාව නාස්තය අක්‍රමිතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවැකිය දැන්. අදලියන්නේ හාරසිය හතලි සයවැනි ටෙලිවකිය. සෑම අඳුරු වලාවකම රිදිී රේකාවක් ඇත කිය ලකේමනක් තියෙනව ෙනේද. අපේ රටේ බොහෝ ෂේත්‍ර අඳුරු වෙලා අවසන්. එවන් රටක හරියට මේ විදුලි කොටන්නාසේ රිදිීරේකාවක් අපදුටවා. ඒ තමයි අරමේ මේ මගේ වචනය චක්‍රලේකයි. ආයේ චක්‍රලේක මොකටද මමයිු රාජා මම කියනදේට පිටින් වෙනවචන තීන්දු තීරණ කොයින්ඩෝ කියලා අසමින් සිටි නිරින්දාව දෙවනි වතාවටත් ඔසවා පොළවේ ගසනු ලැබීම ඒවත් ගෝටාබය හිටපු ජනාධිපති දුමින්ද සිල්වට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිතකිේ නේද. ගෝටාබේ හිටපු ජනාධිපතිවෝය මුලින්ම්ම අල්ලලා පොළවේ ගසනු ලැබවේ අරගලය විසින්. ඒ නිසා තමා ජනාධිපති කමත්්දාලා පැල්ලදුවන්ට සිද්ධ වුණේ නේද. තැන් ඔබට මතකඇති අප නිරන්තරයෙන්ම ලියන්නේ කියන්නේ මේ රට නීතියේ ආධිපත්. යටටත්විය යුතුයි යටත් කළ යුතුයි ඊට ඉහලින් කපුටන්ට පියාම්බන්ට ඉඩ දෙන්ටේපා කියලා යි නේද ඒ වගේම ඔබට මතක ඇතිටෙලිවෙකි ගණනාවකිින්ම අප ලියා තිබෙනවා ජනපතිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිස්්පහ එකෙන් දී ඇති බලතල. නේද ජනපති මුක්තිය ගැන ජනපති එයාට ඇති මුක්තිය තම හිතවතුන්ටත් ලබා දෙන ආකාරය අප අනන්ත අප්‍රමාණදිග්‍රහ කලා හොඳේ ඒක කියන්නේ ජනපතිගේ මුක්තිය එයාට ඕන ඕන විදිහට වෙනත් දෙවල්වලටත් භාවිත කරන්ට පුළුවන් කියලා හිතාගෙන ඉන්න ආකාරයනේද. ඒ අහං කාර උද්දච්ච මානසිකත්වය ගැන අප මීට පෙරත් ලියාතිබෙනවා කියලා ඔබට මතකඇති. මේ රටේ බලය ගත් ජනාධිපතිවරුන්ගෙන් සියට අනු නමේකටම ඒමානසිකත්ව තිබුණ හොඳදේ අදත්තියෙනවා. හෙට මීටත් වඩා භහැනකෙන්ට පුළුවන්. හරිිය ශිෂ්ඨ සම්පන්න සීලාචාර රටක මූලික පිළිගැනීම තමයි නීතිය. ගරු අධිකරණය ගරු අධිකරණයෙන් ඔබ්බට තැනක්තියෙන්ට පුළුවන්කමක් නැහැ. ගරු අධිකරණයට නීතියට ඉහලින් එකක උන්දලට රජකරන්ට දෙෙන්ටත් බෑ. හොඳේ ඒ බව හරි අපූරුවට සනාත වුණා ගෝටාබය දුමින්ද සිිල්වටදුන් සමාව බල රහිත කරන්න ගරු ශ්‍රේෂ්ඨා අධිකරණය දුන් තීන්දුවත් සමගර. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා සමාවදීමේදී ජනාධිපති ගෝටාබේ නිස්සි නීතිමය පටිපාටිය අනුගමනය කරලන්න නෑ කියලා. හොඳේ එවගේම සමාවදීමට ඉදිරිපත් කළ කරුණුතුන් පිළිගන්ට බෑ කියලා. ඇත්තටම මේ ප්‍රකාශයම අරන්බලන් ඔබ හිතන්නේ මේ හිටපු ජනාධිපති ගෝටාබේ බක් කියලද ඇ බේබි කෙනෙක් කියලද. නෑ! එයා වටේට හිටිය අය බබ්බුද නෑ නෑ. ඒ තමයි ඔය ජනාධිපතිට ඇති මුක්තිය සහ. එයාලට කරන්ට බැරි දෙයක් නෑ කියලා හිතාගෙනින් මානසිකත්වේ උද්දච්චකම ඒකනේ එදා ජයාර් බිද්ධහයක බලතල සහිත ජනාධිපති පදවිය හදමින් මටට බැරි ගැහැනියකු පිරිමියකු කරන්ටයි පිරිමියෙකු ගැහැනියකු කරන්ටයි විතරයි කියලකි වෙනේද බැරිමතැන ශ්‍රේෂ්ඨාධි කරන පිණසුරුවවරුන්ගේ ගිවල්වලට ගල්පවා ගැස්සවා හොන්දේ අදනම් ඒවා වානාා හොදේ එවගේම මේ තින්දුවදුන් ශ්‍රේෂ්ඨාධි කරන ගරු විනිශ්චකාරවරුන් සිය තිීන්දුවේ මෙහෙමත් සඳහන් කරනවා ගෝටාභය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුටට පැවරී ඇති නීති මේ බලතල නීතිමේ බලතල මොකෙන් පැවරී ඇතිද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති නීතිමේ බලතල සීමාව ඉක්මවා ගොස් අන්න වචනය සීමාව ඉක්මවා ගෝසන් අත්තනෝමතික ලෙස භාවිත කලා කියලා අත්ත නෝමතික ලෙස ආණ්ඩු ක්‍රම වවස්ථාව සත පහකටත් සලකන්නේ නැතුව. හොදේ ඒ වගේම සිරකරු තෝරා ගැනීමේදී හිටපු ජනාධිපති පෞද්ගලික මිතරත්වේ හා දේශපාලන බැන්දිියාවමතකට. තු ලත්තිී නොහොද දැහරි පැහැදිලිනේ නේද මේ ජනාධිපතිවරුන් මේ තනතුරට ආවිට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීත්‍යානුකූලෝ දීලතියන බලතල පවා මොන්න තරම් නින්දිිතාකාරයට භාවිත කරනවා අධිකේ ලනේද. අපිට මතකයිනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවෙලා ඉන්ද ්දිකරපුවා නේද. මේ ජනාධිපතිවරුන් විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරනවා. ඔය සමහර අනපනත් හද න්නේ දියවන්නාවන්නේ අනපනත් හදන කනෙ දියවන්නාවේ උඳලගේ රාජකාරිය යන පනත් හදනකොට ආණ්ඩුක්‍රම व්‍යවස්ථාවට ගැලපෙනවද නැද්ද. ආණ්ඩුක්‍රම व්‍යවස්ථාවට උචිතද අනුචිතද කියලවත්න් තීරණය කර ගට තරම්. මුලිය ඔබ් ඇටක් තරංවත් නැතිවට බෑනි නේද. අබෑටියත් තරගත් ඇ හොඳම උදාහරණයේ ඔය ආයේ ගේන්ට හදන ඔන් Onlineයින් බිල්ලෙක් හමත් නැත්නම් ඔන් Onlineන් පනතනේද. තේරණ සිංහලින් කියනවානං මේ සමාජ මාධ්‍ය ඥාමනයනිවෙේ සමාජ මහද්‍ය පාලනය කරන්න චප්ප කරන්ටගේෙන් හදන පනත. එදා නීතිපතිවරයා මේන් Onlineන් පනත අධිකරණට දිරිපත් කලා ඔබට මත ඇතින නේද මේ පනතේ තියෙන්නම වගන්ති පනස්තුනය. දට හගන්ට වගන්ති පනස්තුනයි. හොඳේ මින් වගන්ති තිස් එකක්ම තිස් එකක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනී කියලා එදා අධිකරණය කිව්වා. ඒ කියන්නේ නීති හදන තැන සෙට් එක තමන්ගේ ආණ්ඩු ක්‍රම විවස්ථාව දන්න නෑ. හොඳේ තමන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිිවෙන්නේ නැතුව. නීතියක් හදාගන්ටවත් මේ උන්දලා දන්නි නෑනි ඇ බලන්නකු වගන්ති පනස්තුනයි? නද. වගති තිස්සකක්ම ஆු කර වවස්තට පටහෑ. අධිරණය නොතිබනක් කොහොමගේමක් ගහිදා පිට මේ උන්දල නේද ආ ඒත් තුළම පේනවනේද සමාජ මාධ්‍ය මර්ධනයට මවාවෙලා දෙෙන්ට හදනගේ ආ ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩ ලොකයි කියෙලා ඒ කතාාව ඔබට මතකඇති නේද. මම ෙල්ියැකයකින් කිව්ව අපිටකි ඇන්ටතියෙන්නේ වගන්ති පනස්තුනෙන් තිස් එකක්ම ආණ්ඩු ක්‍රම ්‍යස්ථාවට පටහැනී කියලා ගරු අධිකරණය කියලා තියෙද්දී වෙන වටයකින් මේ ඕන්යින් බිල්ල කහමනැත් නන්? සමාජන්‍යමනද මොනෝදෝ කියල දාගනතින නම් එක්ක මේ පනතගන්ට හදන්නේ. රටේ කට ඔහේලට ඕනවිදිහට වහගන්ට. රටේ කට මේ මැතිවරණේදී ඔහේලට ඕන විදියට වහන්ටද. ඇ අපිට කියන්ට තියෙන්නේ රටම වටකර වැට බැන්ධතුන් මත්තකතියාගමු. හොදේ කට්ට වටකර වැට බැදිල්ලි බොරු කියලා. ඔවු! කට වටකර වැටබණින්ට බැරි බව ආ මතකතියාගන්ට හරිිය ඕමගයොත් ඔහේලා මේ හැම නිවසම දොරකොඩටයි වැසිකිලි ළඟටයි තයාර හිට්ලර්ගේ කාලෙ වගේ විමර්ශන ටීම් හෙම තියන්ටවෙයි කියලා ඔවුන් අද ටෙලිවැැකිය මතක් කරනවා.